अमेरिकानु नाविक हमुदाव विसिन अटलांटिक सागरे तुलदी बेहिसुनु मट्टमे पिपिरी माक सिदु करे तिबेनवा सीएनएन पुवत सेवय वार्ता कले अमेरिकावे नवतम गुआन्याना प्रवाहन नौकाव वन जेरल्ड आर फोर्ड नौकाव भावित करमिन पिपिरवीम सिदु कले बवाई पोपुरन द्रव्य रात्ताल दहस गणनाक भावित वु पिपिरीम समग एकक 3.9क भूकंपन तत्वयक्द हटगिन तिबुना जेरल्ड आर फोर्ड युद्ध नौकावट इता आसन्नयिन मेम पिपिरीम सिदुव तिबुना अमेरिकानु नाविक हमुदा अध्ययन आयतनय प्रकाश कले वेहिसुनु मट्टमे पिपिरीम वल कंपनयट नौकाव मुहुण देन आकारय मेहिदी अत्हदा बेलू बवाई युद्धमय तत्वयक यटते मेम देवंत नौकाव क्रियात्मक वन आकारय वेहिदी एकयीमट लक कल बवाई अमेरिकाव पवसन्ने फ्लोरिडा हिसिट सतपुम सीयाक दूर මුහුදේදී මෙම පිපිරීම සිදු කර තිබුණා. මෙහිදී සතපුම් 100ක් දුරින් පිහිටි ෆ්ලොරිඩාවටද මෙම භූකම්පන තත්වය බලපාන ලද බවයි අමරිකානු භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පිපිරීමෙන් ගුවන්යානා ප්‍රවාහන නෞකාවට කිසිදු හානියක් සිදු නොවූ බවද තහවුරු කර තිබෙනවා. මෙම අත්හදා බැලීම 100ට 100ක් සාර්ථක බවයි අමරිකානු නාවික හමුදාව පවසන්නේ. මෙය 1900 අසූහත වසරින් පසුව ගුවන්යානා ප්‍රවාහන නෞකාව කම්පන පරීක්ෂාවකට ලක් කළ පළමු අවස්ථාවයි. මේට පෙර තියෝඩර් රෝස්වෙල්ට් ගුවන්යානා ප්‍රවාහන නෞකාව සාමාන්‍ය මට්ටමේ කම්පන පරීක්ෂාවකට ලක් කර තිබුණා. මේ සමග යුදමේ තත්ත්වයකට මුහුණ දීම සඳහා ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාව සූදානමින් පසු වෙන බවයි නෞකාවේ අනදින නිලධාරී කපිතාන් පෝල් ලැන්සි ලෝටා ප්‍රකාශ කළේ. මෙම පිපිරීම සමග අඩි 100 ගණනක් උසට ජලය විසිරීමක්ද වාර්තා වුණා. මෙහිදී නිකුත් වූ කම්පන තරංග සහ රළ තරංග නෞකාව පසු කර ගියද මෙමගින් කිසිදු බලපෑමක් එල්ල නොවූ බවයි අමරිකානු නාවික හමුදාව පැවසුවේ. මිසයිල් ප්‍රහාර ගණනාවක් මැද වුවද සාර්ථකව යාත්‍රා කිරීමට නෞකාවේ හැකියාව මෙමගින් පෙන්눔 කරන බවයි USNI ආයතනය සඳහන් කළේ. සතුරු ප්‍රහාර මැද යාත්‍රාවේ සමබරතාවය ආරක්ෂා කර ගැනීමද මෙම අත්හදා බැලීමේ ප්‍රධාන සාධකයක් ලෙස නම් කර තිබෙනවා. මෙම පිපිරීම සිදු කරන අවස්ථාව තුල නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය රඳවා තිබීමද විශේෂත්වයක්. සතුරු ප්‍රහාර අවදානමකට මුහුණ දීම සඳහා කාර්ය මණ්ඩලය සූදානම් කිරීම මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණා. සතුරු ප්‍රහාරයකදී ඒවා වළක්වා ඉදිරියට යාමට ෆෝඩ් නෞකාවට සම්පූර්ණ හැකියාව පවතින බවයි මෙම අත්හදා බැලීමෙන් පසුව නිවේදනය කර තිබුණේ. මීටර 333ක් දිග ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාව මීටර 76ක උසකින් යුක්තයි. ඩ්‍රෝන් ලක්ෂයක බරක් රැගෙන යාමට හැකියාව පවතින නෞකාවට ප්‍රහාරක යානා 90ක් රැගෙන යාමටද හැකියාව පවතිනවා. මෙම දෙවන්ත නෞකාව සේවයේ යෙදවීමට පෙර සිදු කළ අවසන් අත්හදා බැලීම ලෙසද මෙය නම් කර තිබුණා. මේ සමග ඉදිරි මාස 6ක කාලය තුල දකුණු චීන මුහුදේ මෙහෙයුම් සඳහා නෞකාව සම්බන්ධ කිරීමට නියමිතයි. සාගරය තුල අමරිකානු හමුදාව මෙතෙක් සිදු කළ බරපතලම මට්ටමේ පිපිරීම ලෙසද මෙය නම් කර තිබුණා. මෙය සාගර ජලය මුල් කර ගනිමින් පහර දීමේ හැකියාව සූක්ෂම ලෙස අත්හදා බැලීමක් ලෙසද නම් කර තිබෙනවා. සාගරයේ ආශ්‍රිතව કૃතිම භූකම්පන මතු කිරීම සහ සුනාමි අවදානම් වතු කිරීමේ හැකියාවද මෙහිදී රහසිගතව අත්හදා බලා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. මෙම පිපිරීම සමග සතපුම් 100ක් දුරකට සැලකිය යුතු මට්ටමේ භූකම්පනයක් මතුව තිබීම ඊට හේතුවයි. මෙය සාමාන්‍ය මට්ටමේ භූකම්පනයක් ලෙස වාර්තා කර තිබීමද මෙම සැකයට බලපා තිබෙනවා. මේ අතර ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාවට සමාන නෞකා 10ක් අමරිකානු නාවික හමුදාවට එක් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නෞකාවක් වෙනුවෙන් අමරිකාව වැය කරන පිරිවැය ඩොලර් බිලියන 13ක් වෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.